මෙරට සිනමාවේ තරුණ පරම්පරාවට වඩාත්ම බලපෑම් කළ සිනමා කරුවා ආචාර්ය ධර්මසේන පතුලා. රේඛාව චිත්‍රපටයෙන් ආචාර්ය රලිෂ්ඨ ජිම්ස්කි සිනමාවේ කළ විප්ලවය හා සමානව නැතහොත් ඊටත් වඩා තරුණ පරම්පරාවට පතුලාජයන් 74 ආස්කෝව සමග ආලෝචන කරනවා. මේ උද්දීපනය ලද බොහෝ තරුණයන් සිටිනවා. ඔහුගේ සිනමා චාරිකාවේ අවසාන චිත්‍රපට ස්වරූප තිරගත වුණේ 2017 අවුරුද්දේ. ලෝක සාහිත්‍යයේ පසුගිය දශක වශයෙන් වඩාත්ම බලපෑම් කළ සාහිත්‍යකරුවන් අතර ෆ්‍රාන්ස් කප්කාටයි කියන්නේ ඉහළ තැන. කප්කාගේ 1915 දී රචනා කරන ලද මෙටෝනිමස් කෘතිය බොහෝ සාහිත්‍යකරුවන්ට අලුත් ආලෝකයක් දෙනවා. පතිරාජයන්ගේ සිනමාව අපේ රටේ තරුණයන්ට තේරම් බලපෑවද ඒ වගේම තමයි කප්කාගේ එක කෘතිය. කප්කාගේ මේ කෘතිය එරික් ඉලෙපාරච් විසින් තිරරාක්ෂණ සකස් කළ පතිරාජයන්ගේ අවසාන චිත්‍රපටයක් සිනමා කරනවා. මේ චිත්‍රපටය මේ වන විට ෆිල්ම් ශ්‍රවණ අන්තර්ජාල නාලිකාව හරහා ඔබට නරඹන්නට ඉඩ තියෙනවා. මොකද චිත්‍රපටයේ වාණිජමය වශයෙන් ඒ තරම් ලොකු ආකර්ෂණයක් දිනා ගන්නට මෙරට සිනමා පරිදි උත්සුක වුණේ නැහැ. නමුත් චිත්‍රපටය තිරගත වුණේ තාම අඩු ප්‍රචාරයක් සහිත. මේ නිසා බොහෝ දෙනාගේ අවධානය යොමුනේ චිත්‍රපටය ගැන හරි. පතිරාජයන්ගේ සිනමාවේ හංස ගීත නැතොත් ඔහුගේ අවසාන නිර්මාණයට අත්වෙන ඔහුගේ බොහෝ චිත්‍රපටවලට සිද්ධ වෙච්ච මේ සංකේතය. දුරාවබෝධයේ අපේ සිනමා විචාරය තුළ ස්වරූප සම්බන්ධයෙන් සාධාරණ ප්‍රශ්න කරන්නට සමත් වෙන්නේ නැහැ. කප්කාගේ කෘතිය සිංහලට අනුවර්ධනය කරේ අපේ සම්මානනීය සාහිත්‍යකරු එරික් එලියප්පාරච්චි. ඒ තිරරත්නේ ධර්මසේන පතිරාජයන් සමඟ එරික් එලියප්පාරච්චි නිර්මාණය කළා. චිත්‍රපටය නිෂ්පාදනය කළේ මොහාන් මාබටුවන් සමඟ ආචාර්ය ධර්මසේන පතිරාජයන්. චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය ඩොනල්ඩ් කර්මරත්න. ඩොනල්ඩ් කර්මරත්න පතිරාජයන් සමඟ අහස් ගැව් බඹරු ඇවිත් ඇතුළු චිත්‍රපට රාශියකටම ගායක වන පතිරාජ ඩොනල්ඩ් සංයෝගය කියන්නේ සිනමාවේ සුවිශේෂ සංයෝගය. මේ තමයි එහි අවසානය. එල්මෝ හැලඩේ සංස්කරණයෙන් ලාල් හරිදොනා කලා අධ්‍යක්ෂණයෙන් නදීක ගුරුගේ පතිරාජයන්ගේ චිත්‍රපටයක ගායක තිබුල් මාස්තාව සංගීත අධ්‍යක්ෂණයෙන් මිට අමතරව සහාය අධ්‍යක්ෂණයෙන් සුගත් අමරජීව බණ්ඩාර සහ මාධවී ලෝකේ බණ්ඩාර අංගරචනයෙන් රංජිත් මතඟවීර කලා අධ්‍යක්ෂණයෙන් ලාල් හවිඳ්‍රනාත් සංකල්ප චිත්‍රගෙන් චන්ද්‍රගුප්ත පේනුවර ශබ්ද පරිපාලනයෙන් එම් රවි නිෂ්පාදන කළමනාකරණයෙන් නන්ද මොනසිංහ රේකිය නිෂ්පාදනයෙන් විමල් හලංගොඩ සජීවීකරණ විශේෂ ප්‍රයෝගයෙන් සමත් ප්‍රහණ විධාන ඇඳුම් නිර්මාණයෙන් චමින්ද අභිවර්ණ සහ සංජීව කර්මාරත්න පශු නිෂ්පාදන අධීක්ෂණ කටයුතුවලින් ආනන්ද බණ්ඩාර ගායක වුණා. චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපෑවා ඩබ්ලිව් ජයසිරි නීතා ප්‍රනාන්දු සුසිත ලක්නාත් ප්‍රීණිද සිල්වා ලක්ෂ්මන් මෙන්දි විශ්වජිත් ගුණසේකර චමිලා පීරි ප්‍රියා රණසිංහ සංගීතා පල්ලිය ගුරුගේ දයා තෙන්නකෝන් විමල් කුමාර කොස්තා ඩිබි ගංගොඩ තැන් විමල් හලංගොඩ මිල්ටන් පෙරේරා සනත් දික්කුම්ර සෝමසිරි කොළඹගේ අනුරාධ මල්ලවාරච්චි ලියු ජූම් ඇන් චාරත්න පොඩිතාර ආරච්චි සමන්ත කුමාර ගමගි වි මහලිංගම් චනුද පෙරයර ප්‍රමිල සමරකෝන් අසංක නීලවතුර සුරංගපති රම්භික දිනතුලක දේවින්ද රොඩ්රිගු නෙතු හසරංගි සාරංග උදේචි ප්‍රමෝදිය දේශින රංගසාමි චන්මුග ඉන්දමතු නල්ගෙන රාජ්‍ය රේන්ද සිල්ව ඇගේ මුල් වරංග දැකලතුනේ චිත්‍රපටයට කුසිත ලක්නා මොහි ප්‍රධාන චරිත නිරූපණය කළා. වෙළඳ සේවකේ හේතුවනම අද්භූත සත්‍යයක් බවට පරිවර්තනය වුණා. ලෝකයේ සාහිත්‍යයේ කරුණ මේ අපූර්ව උපහාස නැත්නම් උත්සාහ පතිරාජයන් ජීවිතය පමණක් නොව වර්තමාන සමාජ ආර්ථිකය පවා උඩුයට කරගෙන සංගවුණු කතාන්දරයක් කියන්නේ මේ උත්සාහය. ස්වරූප ඔබේ සිනමා එකපියදී නැඹුරු වෙන